අද අපි රිවියු කරන්න යන්නේ 2016 වර්ෂයේදී රිලීස් වුණ නයිට්මෙයා ටීචර් කියන කොරියන් මිනි ඩ්‍රාමා එක ගැන. එක්තරා ඉස්කෝලේකට එන తాවකාලික ගුරුවරයෙකු ඔහුට බාර වෙලා තියෙන පන්තියේ තෝරාගත් ළමයින් කිහිප දෙනෙකුට එයාලා වැඩිපුරම ආස කරන දේවල් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ගුරුවරයා ලබා දෙන දේත් සමග මේ ළමයින් අතුරුදහන් වෙනවා. මේ අතුරුදහන් වීමත් සමග ඒ පන්තියේ අනිත් ළමයින්ට මේ වගේ ළමයෙක් හිටියද කියලාවත් මතක නැති වෙනවා. කතාවෙටම ගිහින් බලමු මොනවද මේ ළමයින්ට වෙන්නේ කියලා. කතාව පටන් ගන්නකොටම පෙන්නනවා ගෑනු ළමෙක් හොඳටම නිදාගෙන ඉන්නවා. ඇය නමින් කන්‍යරිම් වෙනවා. ඇය තමයි පන්ති නායිකාව වෙන්නේ. ඇයගේ පින්තූරයක් අනිමින් ඉන්න පිරිමි ළමයා තමයි සේවසං වූ කියන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් තමයි මේ දෙන්නා. ඉතින් සංගූ යේරිම්ව නිින්දෙන් ඇහැරවලා කියනවා පන්ති පාර ගුරුවරේ අසනීප වෙලා රෝහලේ ඉන්නේ ඔහුට ඉක්මනට එන්න බැරි වෙයි කියලා. මේ පන්ති කාමරයේ කිම්සොල්ගී කියලා ගෑනු ළමෙක් ඉන්නවා. එයාගේ යාළුවෝ දැන් එයාව ආශ්‍රය නොකර කොන් කරන නිසා එයාට කියන්නේ පන්තියේ ඇතුලේ ඉන්න පේන්නේ නැති ළමයා කියලා. ඉතින් එයා ඉස්සරහම ඉඳගෙන පන්තියේ ළමයින් එයාට විහිළු කරනවා. ඔන්න ඊට පස්සේ පන්තියේ ගුරුවරයා නැති නිසා කෑගහමින් ඉන්න ළමයින්ගේ පන්තියට తాවකාලික ගුරුවරයෙක් එනවා. ඔහු නමින් හම්බොන්ගු වෙනවා. ඒ වගේම මේ ගුරුවරයා කියනවා ළමයින්ට උපදේශනේ එහෙම ලබා ගන්න ඕනේ වුණොත් උපදේශන කාමරයට ඇවිත් ඔහුව හම්බ වෙන්න පුළුවන් කියලා. ස්වේච්ඡාවෙන් සහභාගී වෙන්න කැමති කෙනෙක් ඉන්නවද ඇහුවාම කිම් සොල්ගීව කොන්කරන ළමයින් ටික සොල්ගීගේ පැත්ත හැරෙනවා. ඒ අනුව ඇයට උපදේශන කාමරයට එන්න කියනවා. මේ ගෑනු ළමයාට අර ගෑනු ළමයින් හරියට හිරිහැර කරන්න ගන්නවා. ඇයට කරදර කරලා ඔවුන් හිනා වෙනවත් එක්ක. ඉතින් සොල්ගී මේවා නිසා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. උපදේශන කාමරයට යන වෙලාව ආවහම తాවකාලික පන්ති භාර ගුරුවරයව හම්බ වෙන්න උපදේශන කාමරයට සොල්ගී යනවා. ඉතින් తాවකාලික පන්ති භාර ගුරුවරයා සොල්ගීට නොපෙනෙන ගෑනු ළමයා කියලා කතා කරනවා. ඉතින් සොල්ගීට දුක හිතිලා යන්න හදනකොට ඔහු අහනවා ඒක ඇත්තක් නෙවෙයිද? ඔයාට එහෙම නිලමයි කතා කරන්නේ. ඔයාට හැමෝම හිරිහැර කරනවා. ඒ වගේම ඔයාට ඕනේ නැත මේ හැමදේම අනිත් පැත්ත හරවන්න කියලා. ඉතින් ගුරුවරයා එක චාට් එකක් දීලා කියනවා ඔයාට සම්බන්ධතාවයක් ඇති කරගන්න කැමති අයව මාක් කරගන්න කියලා. ඉතින් ඇය දෙන්නෙක්ව මාක් කරනවා. ඒ එක්කම අර මාක් කරපු දෙන්නා සොල්ගේ පන්තියේ ඉන්නකොට ඇය ළඟට ඇවිත් හොඳට කතා කරන්න ගන්නවා. ඇයට හිතා ගන්නවත් බැරි විදිහට. ඉතින් සොල්ගේට සතුටට ඇඬෙනවත් එක්ක. ඒ වගේම මේ ගෑනු ළමයින් දෙන්නා කලින් ඇව කොන් කරපු ගෑනු ළමයින් දෙන්නෙකුත් වෙනවා. මේ ගෑනු ළමයින් දෙන්නා සොල්ගී එක්ක හොඳින් කතා කරනවා දකින ඒ කණ්ඩායමේ හිටපු අනිත් ගෑනු ළමයට පුදුම හිතිලා අර ගෑනු ළමයින් දෙන්නට බනිනවා. ඉතින් සොල්ගී නැවත తాවකාලික ගුරුවරයව හම්බ වෙන්න උපදේශන කාමරයට යනවා. ඉතින් ඇයට තව මිතුරන් නැති කරගන්න ඕනේ කියලා කියනවා. එතකොට ගුරුවරයා කියනවා තව මිතුරන් නැති කරගන්න ඕනේ නම් ගිවිසුමකට අත්සන් කරන්න ඕනේ. එතකොට ඒ චාට් එකම ඔයාට ලැබෙනවා කියලා. කොහොම හරි සොල්ගී ගිවිසුමට කැමති වුණාම ඉබේම ඇගේ ඇඟිල්ල කැපිලා ලේබලින් අස්සනත් ඉබේම ලියවලා තියෙනවා. එකපාරටම ඇයව කණ්ණාඩියක් ඇතුළට යනවා පෙන්නනවා. ගුරුවරයා මේ චාට් එක දීලා කියනවා මේ චාට් එකේ කතරයක් ගහලා මිතුරන් අතර බැඳීම කඩලා දාන්න පුළුවන්. හැබැයි ඒක ආයි හදන්න බෑ කියලා කියනවා. ඒ අනුව සොල්ගීට බැනපු ගෑනු ළමයාගෙන් යාළුව දෙන්නවම ඇය තරහ කරනවා. ඒ විතරක් නෙමෙයි මුළු පන්තියේ ළමයින් එයා එක්ක තිබ්බ සම්බන්ධය බිඳලා දානවා. සොල්ගීට මතක් වෙනවා ලන්ච් රූම් එකේදී එයාව සංගූ බේරගත්ත නිසා ඔහුවත ඇයගේ මිතුරෙක් විදියට සම්බන්ධ කරගන්න. යේරිම් දකිනවා සංගූ සොල්ගීව ළඟින් මෙසරු කරනවා. සංගූ කියන්නේ යේරිම්ගේ හොඳම යාළුවා. එයා කවදාවත් මේ විදියට හැසිරෙන්නේ නැති නිසා සොල්ගීව පෞද්ගලිකව යේරිම් හම්බ වෙනවා. ඉතින් යේරිම් කියනවා මුළු පන්තියේම ළමයි ගොඩක් අමුතු වෙලා ඉන්නවා. සංගුත් එයා වගේ නෙමෙයි හැසිරෙන්නේ. මේ ගැන ඔයා මොනව හරි දන්නවා කියලා හිතනවා කියලා සොල්ගීට කියනවා. ඒත් ඇයි යේරිම්ට බැනලා එතනින් යනවා. සොල්ගීට ලන්ච් රූම් එකේ සලකපු විදිහටම යාළුවන් අතර බැඳීම් කඩලා දාපු ගෑනු ළමයාටද කෑම එක වට්ටලා කරදර කරනවා. ඒත් සොල්ගීට තේරෙනවා එයාගේ වටේ ඉන්න අය ටිකක් අමුතු විදියට හැසිරෙනවා කියලා. යාළුකම් අතර බැඳීම් ඌනවට වඩා වැඩි කියලා ඇයට දැනෙන්න ගන්නවා. සොල්ගී ගුරුවරයාව නැවත හම්බ වෙලා කියනවා ඇයට චාට් එක මාරු කරන්න ඕනේ කියලා. ඒත් ගුරුවරයා එහෙම කරන්න බෑ කියලා කියනවා. ඒත් ගුරුවරයා කියනවා හදිසියේ මේ චාට් එකට වතුර බින්දුවක් වැටිලා මාක් කරපු ඒවා මැකුණොත් ඒ සම්බන්ධය කැඩෙනවා කියලා.
ඔය අතරේ කේරිම් හා සන් වූ ගුරුවරයාගේ හා සොල්ගීගේ පින්තූරයක් ගන්නවා. හැබැයි ඒ පින්තූරයේ ගුරුවරයාගේ මූණ හරියටම පේන්නේ නැහැ. සොල්ගීට එන්න එන්නම ළමයින්ගේ ඇසුර වැඩි වෙනකොට කරදරයක් වෙනවා. ඒ වෙලාවක අර චාට් එකට වතුර බෝතලේ වැටිලා සන් වූගේ සම්බන්ධය කැඩිලා ඌ සාමාන්‍ය තත්වයට එනවා. ළමයින්ගෙන් බේරිලා රූෆ් ටොප් එකට එන සොල්ගී දකිනවා ඇයි අලු අතර සම්බන්ධය කඩපු ගෑනු ළමයා සියදිවි නසා ගන්න හදනවා. සොල්ගී අයට බිමට බහින්න කියලා කියනවා. ඒ වගේම සොල්ගීට ඒ ගෑනු ළමයා එක්ක ඉස්සර හිටපු විදිහට ඉන්න ඕනි කියලා කියනවා. ඒත් ඒ ගෑනු ළමයාට කවදාවත් ඒ විදිහට ඉන්න ඕනි නෑ වගේම කවදාවත් සොල්ගීව දකින්න ඕනේ නෑ කියලා කියනවා. ඒත් එක්කම රූෆ් ටොප් එකේ දොර ඇරෙනවා. ඉතින් අනිත් ළමයින් නැවෙත් ඇයව බෙදාගන්න දඟලනකොට චාට් එක බිමට වැරිලා තෙත් වෙලා යනවා. ඉතින් හැමෝම ඇයගෙන් ඈත් වෙලා යනවා වගේම අර බැඳීම් ඔක්කොම තෙමිලා නිසා නැති වෙලා යනවා. සොල්ගී පන්තියට ගිහම තේරෙනවා කාටවත් එයාව පේන්නේ නෑ කියලා. ඇය හැමෝම ළඟට ගිහින් කෑ ගහන්න ගන්නවා. ඊට පස්සේ එක මේසයක් ඉස් වෙලා තියෙනවා පෙන්නනවා. ඒත් එතන හිටිය කවුද කියලා කාටවත් මතක නැති වෙනවා. ඉතින් සොල්ගී රූෆ් ටොප් එකට ගිහින් බිමට පනිනවා. තාවකාලික පන්ති භාර ගුරුවරයා වන බොංගු ගුරුවරයා ඇය වෙතනින් අරගෙන යනවා. ඔය අතරේදී ඒරීම් දකිනවා අර හිසුණු මේසේ ලියලා තියෙනවා උපදේශන කාමරයට යන්න එපා කියලා. ඒ වගේම අඳුරු තැනක ඉඳලා සොල්ගී කෑ ගහනවා පෙන්නනවා. මේ පන්තියේ පිරිමි ළමයෙක් ඉන්නවා ඕකේ චොල් කියලා. ඔහුගේ මිතුරාට ඉස්කෝලේ ඉන්න මැරකොල්ලෝ සෙට් එකේ කොල්ලෙක් පහර දීලා තියෙන නිසා ඔවුන්ව හම්බ වෙන්න ගිහින් මැරකල්ඩියේ ප්‍රධානියා වෙන සොන්ටේ සමග සටන් කරන්න හදනවා. ඉතින් මේ සටනේදී හදිසියේවත් ඕකේ චොල් දින්නොත් එයාට පුළුවන් වෙනවා මැරකල්ඩියේ ප්‍රධානියා වෙන්න. සොන්තේ කියන මැරකොල්ල එක්ක ගහගෙන කවදාවත් ඉන්නන්න ලැබෙන්නේ නැහැ. ඔයා පෙරදුනාම අනිවාර්යෙන් සොන්තේ ඔයා විනාශ කරලා දායි කියලා පන්තියේ ළමයින් හිනා වෙවි ඌට කියනවා. ඉතින් තන්ගේට රූෆ් ටොප් එකට එන්න කියලා ඕකේ චොල්ට කියනවා. ඉතින් ඊට කලින් තාවකාලික ගුරුවරයා වෙත් උපදේශන කාමරයට එන්න කියලා කියනවා. ගුරුවරයා කියනවා සොන්තේ එක තියෙන සටනින් දිනලා ප්‍රධානියා වෙනවා වගේම පැරදිලා විනාශ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔහුට අවස්ථාවක් දෙනවා කියලා ඕකී චොල්ගේ අතේ සීල් එකක් තියෙනවා. මේ සීල් එකට අනුව හරියටම 11:05 ඔහුව නැවත හම්බ වෙන්න ඉන්න කියනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඕකී චොල් හා සොන්තේගේ තර්කයට ඕකී චොල් මහන්සි වෙලා පුහුණු වීම කරනවා. ඊට පස්සේ රූප් ටොප් එකට ගිහින් ඔහුත් එක්ක තනක වඳිනවා. ඒත් සොන්තේ එක්ක නම් ඕකී චොල්ට දිනන්න ලැබෙන්නේ නැහැ. ඔන්න එක පාරටම ඕකී චොල් උපදේශන කාමරයට එනවා. එතකොට වෙලාව හරියටම 11:05. ඔයාලට මතක ඇතිනේ ගුරුවරයා අවස්ථාවක් දුන්නා. ඒ අවස්ථාව දෙන්නේ මේ තර්කයෙන් ඔහුට දිනන්න. ඔහු තර්කයේ දිනන්නේ නැති වුණොත් නැවත උපදේශන කාමරයට 11:05 එනවා. එතකොට ආයි අලුත් තර්කයකට යන්න ඕන. ඒත් ආයි තර්කයට යන්න නම් ඕකී චොල්ට කිවිසුමක් අත්සන් කරන්න වෙනවා. එතකොට තමයි ඔහුට දිනනකම් මේ තර්කය කරන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි ඕකී චොල්ට එයාගේ ලේ වලින් කිවිසුමක් අත්සන් කරනවා. කලින් සොල්ගේ කණ්ණාඩි ඇතුළට ගියා වගේම ඕකී චොලුත් යනවා. යෙරිම් ඕකී චොල්ගේ පස්සෙන්ම ගිහින් අහනවා උපදේශන කාමරේ අමුතු දේවල් වෙනවද කියලා. මොකද සොල්ගේ මේසේ ලියලා තිබ්බ දේත් එක්ක ඇයට මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඔන්න ඊට පස්සේ ඕකී චොල් නැවත සොන්තේ සමග සටන් කරන්න ගිහින් පරදිනවා. ඉතින් එයා නැවතත් 11:05 උපදේශන කාමරයට ඉබේම යනවා. කොහොම හරි ඕකී චොල් ඔහුට හොඳටම සොන්තේට පහර දෙන්න පුළුවන් වෙනකම්ම මේ විදියට කිහිප සැරයක්ම එකම දේ සිද්ධ වෙන්න ගන්නවා. සොන්තේට පහර දෙන්න පුළුවන් වුණාම ඕකී චොල් මැර කණ්ඩායමේ නායකයා වෙනවා. ඉතින් ඕකී චොල්ද සොන්තේ වගේම නරක විදියට හැසිරෙන්න ගන්නවා. හැමෝටම කරදර කරලා සල්ලි ගන්නවා. ඉතින් ඕකී චොල්ගේ යාළුවාටත් ඔහු පහර දෙන්න ගන්නවා. ඕකී චොල් සොන්තේටත් වඩා නරක කෙනෙක් වෙලා කියලා යාළුවෝ කියනවා. යෙරිම් හා සෝවුන් ගත්ත පින්තූර වගයක් බලනකොට දකිනවා තාවකාලික ගුරුවරයා මේ තරගයේ දිහා බලාගෙන ඉන්න පින්තූරයක් තියෙනවා. ඔන්න ඕකී චොල්ට තව අයත් එක්ක ගහගන්න තියෙනවා. ඉතින් එයාට මේ ඉස්සරේ හම්බෙන පුද්ගලයා ටිකක් දරුණුයි. ඒ තරගයෙන් ඕකී චොල් පෙරදෙනවා. ඉතින් ඕකී චොල්ට දිනන්න නැවත සොන්තේ සමග දිනලා ඇවිත් අර දෙවෙනි පුද්ගලයා සටන් කරන්න වෙනවා. ඉතින් මේකත් කිහිප සැරයක් වෙන්න ගන්නවා. දැන් නම් ඕකී චොල් ගොඩක් අමාරුවෙන් ඉන්නේ එකම දේ සිද්ධ වෙන නිසා. දෙවෙනියට හම්බ වුණ කෙනාව පරාජය කරන්න පුළුවන් වුණාට පස්සේ ඔහුට කලින් සැරේ ගහගන්න හම්බුණු කෙනාටත් වඩා දරුණු කෙනෙක් හම්බ වෙනවා. ඉතින් ඔහුවත් ඕකී චොල් පරාජය කරනවා. ඒත් දැන් ඕකී චොල්ට හොඳටම ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඕකී චොල් එක පාරටම දකිනවා එයාගේ යාළුවා ටිකක් අමුතු විදිහට එනවා. ඕකී චොල් ඔහුගෙන් සමාවද ගන්නවා.
ඒත් පේන විදිහට ඕකේ චොල්ව අයින් කරලා දැන් ඕකේ චොල්ගේ යාළුවා මරකල්ලියේ නායකයා වෙලා ඉන්නේ. ඉතින් ඔහුට හැමෝම එකතු වෙලා පහර දෙන්න ගන්නවා. ඕකේ චොල් තාවකාලික ගුරුවරයාගෙන් ඉල්ලනවා අතේ තියෙන සීල් එක මකලා දාන්න කියලා. ඒත් ඕකේ චොල් කැමැත්තෙන්ම ගත්ත අවස්ථාව නිසා ඔහුව කාමරයෙන් එළියට දානවා. හැමෝම එවිත් ඕකේ චොල්ට හොඳටම පහර දෙන්න ගන්නවා වගේම සොල්ගේ වගේ ඔහුද අතුරුදහන් වෙලා යනවා. මේ වෙනකොට පන්තියේ දෙවෙනි ඩෙස්ක් එකත් තිස් වෙලා තියෙනවා. ඒ වගේම ඕකේ චොල්ගේ අතේ තිබ්බ සීල් එක ඩෙස්ක් එකේ තියෙනවා. මේක යේරීම් හා සන්නූ දකිනවා. ඊට පස්සේ එයාලා උපදේශන කාමරයට යනකොට මේ සීල් එක තියෙනවා දකිනවා. ඒ වගේම ෆයිල් එකේ තියෙන කිවිසුම් දෙකත් දකිනවා. අන්තිමටම ඕකේ චොල්ද අඳුරු තැනක ඉඳලා කෑ ගහනවා පෙන්නනවා. ඒ වගේම යේරීම් හා සන්නූ උපදේශන කාමරේ හැංගිලා ඉන්නවා ගුරුවරයා ඇතුළට එනවා හෙලා. මේ ගුරුවරයාට නම් තේරෙනවා මේ දෙන්නා ගුරු කාමරේ ඉන්නවා කියලා. ඉතින් ඔහුට ඒකට hina යනවත් එක්ක. ඊට පස්සේ වෙන ගුරුවරයෙක් එක්ක ඔහු එළියට යනවා. ඊළඟ කොටසෙදි පෙන්නනවා ගෑනු ළමයෙක්ව එක්තරා පුද්ගලයෙකු ලුහුබඳිනවා. ඉතින් මේ ගෑනු ළමයා සීයොන් වෙනවා. මෙයා මේ ගැන යාළුවන්ටත් ඇවිත් කියනවා. ඉතින් මේ ගැන දෙමව්පියන් මගේම බොයෆ්‍රෙන්ඩ් කරදර වෙනවා ඇති කියලා යේරින් මෑගෙන් අහනවා. ඉතින් සීයොන් නම් කියන්නේ තාත්තා බිස්නස් ට්‍රිප් එකකට ගිහින් අම්මා වෙනම ජීවත් වෙනවා වගේම බොයෆ්‍රෙන්ඩ් බොස්ටන් වල ඉන්නවා කියලා. ඉතින් මේ වෙනකොට කවුරුත් ළඟ නැති නිසා කිසිම දෙයක් එයාලට කියලා නැහැ කියලා කියනවා. ඉතින් හැමෝම පුදුම වෙනවා ඇයිගේ බොයෆ්‍රෙන්ඩ් බොස්ටන් වල ඉන්නවා කියලා කිව්වහම. ඒත් එක ගෑනු ළමයි කියනවා ඇයි කලින් කියලා තිබුණේ නිව්යෝක් වල ඉන්නවා කියලානේ කියලා. ඊට පස්සේ සීයොන් එයාලම මගහැරලා එතනින් යනවා. තාවකාලික පන්තිභාර ගුරුවරයා පන්තියට ඇවිත් උගන්වන අතරේදී හොඳටම කතා ලියන අයව අගය කරන්න ගන්නවා. සීයොන් තමයි හොඳටම ලියලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් නැයට උපදේශන කාමරයට එන්න කියලා කියනවා. ඔය අතරේදී සීයොන්ගේ යාළුවා කියනවා බොස්ටන් වල ඉන්න එයාගේ බොයෆ්‍රෙන්ඩ්ට වීඩියෝ කෝල් එකක් ගමු කියලා. ඇයි hina වෙලා ඒකත් මග අරිනවා. උපදේශන කාමරයට යන සීයොන්ට ගුරුවරයා ඩයරි එකක් දීලා කියනවා මේ පොතේ අය කැමති දේවල් ලිව්වොත් ඇත්ත වෙනවා කියලා. ඒක බොරු දෙයක් වුණත් ඇත්ත වෙනවා කියලා හිතලා මෙතන ඉඳලම ලියන්න කියලා කියනවා. මුලින්ම ඇයගේ නම ලියලා ඇයට ඕන විදිහට ලියන්න කියලා බංගු ගුරුවරයා කියනවා. ඒ අනුව සීයොන් එයාට ඕනේ දේවල් ලියන්න ගන්නවා. එයාගේ බොයෆ්‍රෙන්ඩ් බොස්ටන් වල ඉන්නවා වගේම ඔහුගේ නම පිල්හු වෙනවා. එයා ගිටාර් ප්ලේ කරන්න දක්ෂ පුද්ගලයෙක්. එයාගේ පස්සේ අවුරුදු පහක ඉඳලා ලුහුබඳින්නෙකු වෙනවා කියලා ඇයි ලියනවා. ඊට පස්සේ ඇයට පොත තියලා එතනින් යන්න කියලා ගුරුවරයා කියනවා. යාළුවා නැවත බොයෆ්‍රෙන්ඩ් කතා කරමු කියලා සීයොන්ට කරදර කරන්න ගන්නවා. එතකොටම තාවකාලික පන්තිපාර ගුරුවරයා වෙන බොංගු ගුරුවරයා සමග කෙනෙක් පන්ති කාමරයට එනවා. ඔහු පිල්හු කියලා කියනවා. ඒ වගේම බොස්ටන් වල ඉඳන් ආවේ කියලාත් කියනවා. මේ පිරිමි ළමයා කෙලින්ම සීයොන් ළඟට ගිහින් දන කහගෙන කියනවා ඔයා නැතුව පාළුවෙන් හිටියේ කියලා. සීයොන් නැයට වෙලාවක් හම්බවුණු වෙලාවක ඉක්මනටම ගුරුවරයා ළඟට ගිහින් අහනවා එහෙම දෙයක් උනේ කොහොමද? මේක හීනයක්ද? කවදාවත් පිල්ලුව පන්තියට එනවා කියලා ලියුවේ නැහැ කියලා කියනවා. ඉතින් ගුරුවරයාගේ වචන විශ්වාස කරන්න කියලා ඔහු කියනවා. පිල්ලුව කියන කෙනා හැමෝටම කියනවා සීයොන් කියපු දේවල් බොරු නෙමෙයි කියලා. ඉතින් හැමෝම ඇයව විශ්වාස කරන්න ගන්නවා ඇය ඇත්ත කියනවා කියලා. ඒ වගේම සීයොන් හා පිල්හු ගොඩක් ආදරයෙන් ඉන්නවා පෙන්නනවා. ඔහු ඇය වෙනුවෙන් මිටා වාදනයකුත් කරනවා. ඒ වගේම අර ලුහුබඳින්නත් ඉන්නවා පෙන්නනවා. පිල්හු සීයොන්ගෙන් අහනවා එයාලා දෙන්නට මොකද වෙන්නේ කියලා. මොකද කතාවේ ඉදිරිය ගැන මොකුත් හිතාගන්න බැරි නිසා. ඉතින් ඔහු එහෙම ඇහුවාම සීයොන් යනවා බංගෝ ගුරුවරයව හම්බ වෙන්න. සීයොන්ට ගුරුවරයා කියනවා ඔයාට මේ පොත තෑග්ගක් විදියට දුන්න කාලය අවසන්. ඔයාට මේ පොත ඕනේ නම් ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් අනිත් අයට වගේම ඇයටත් ලේ වලින් ගිවිසුමක් අත්සන් වෙනවා. ඊට පස්සේ ඉතින් සීයොන්ට අවශ්‍ය විදිහට පොතේ ඉදිරිය වෙන්න ඕන දේවල් ලියන්න ගන්නවා. පිල්හු සීයොන්ව සර්ප්‍රයිස් කරන දිහා හැමෝම බලන් ඉඳලා පුදුම වෙනවා. සීයොන්ට ඇහෙනවා ළමයින් දෙන්නේ ඇගේ අම්මටයි තාත්තටයි තියෙන පළතුරු කඩයක් කියලා කතා වෙනවා. ඉතින් සීයොන් ඒ පොතේ ලියනවා ඒ ළමයාව නැති වෙන්න ඕනේ කියලා. සීයොන්ගේ අම්මයි තාත්තයි ගැන කියපු ළමයාගේ පස්සෙන් පිල්හු යනවා පෙන්නනවා. ඊට පස්සේ දකිනවා ඇයි ගොඩ නැගිල්ලේ ඉඳලා බිමට වැටිලා තියෙනවා. පිල්හු දිහා ඇය අඬමින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඇය අර පොතේ ලියනවා පිල්හුගෙන් නැත් වෙන්න ඕනේ කියලා.
පිල්හු රූප්ටොප් එක උඩ ඉඳලා හැමෝම ඇවිත් කතා කරනකොට ඔහු කියන්නේ සියොන් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ සියොන් බය වෙනවා ඔහුට මොනවා හරි කරගනී කියලා. ඉක්මනටම ඒ පොතේ ලියනවා පිල්හු වයට ආදරය කරන්න ඕනේ කියලා. සියොන්ගේ හැසිරීම දිහා යේරින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ පිල්හු ඇය ළඟට ඇවිත් ඇයව වැළඳගෙන කියනවා ඔයා මට කරපු දෙයට ගොඩක් අවුල් ගියා. මීට පස්සේ මට ගැළපෙන විදිහට කතාව ලියන්න කියනවා. සියොන් නැවත ගුරුවරයව හම්බ වෙන්න යනවා. ඇය පස්සෙන්ම යේරිම් හා සන්නෝද යනවා. ඔවුන් හොරින් බලාගෙන ඉන්නවා ඇය උපදේශන කාමරයට යන නිසා. සියොන්ට තවත් මේ පොත ඕනේ නැහැ කියලා කිව්වහම ගුරුවරයා කියනවා සියොන් නිර්මාණය කළ බොරු වලට ඇයට වග කියන්න වෙනවා කියලා. ඉතින් ඇය අර පොත ගිනිකොඩකට විසි කරලා දානවා. ගිනි ගන්න පොත අරගෙන පිල්හු ඇය ළඟට එනවා. ඉතින් ඔහුවද බාගෙට පිච්චිලා තියෙනවා වගේම මේ උනතේට ඔහු හොඳටම තරහින් ඉන්නවා. සියොන් පිල්හුට බය දුවන්න ගන්නවා. යේරිම් හා සන්නූ ඉන්න කාමරයට ඇය ඇවිත් හැංගෙනවා. හොඳටම බය වෙලා යේරිම් අහනවා උපදේශන කාමරයේ මොකක් හරි වුණාද කියලා. ඇය ඔව් කියලා පිළිතුරු දෙනවාත් සමගම පිල්හු ඒ කාමරයට ඇවිත් කියනවා මට එන්න පුළුවන් වෙන්නේ ඔයා මට ආදරය කළොත් විතරයි කියලා. එතකොටම අර සියොන්ව ලුහුබඳින කෙනා ඇවිත් පිල්හුට පහර දෙන්න ගන්නවා. ඒ අතරෙදි සියොන් එතනින් පැනලා යනවා. යේරිම් හා සන්නූ ඇගේ පස්සෙන්ම ගියත් ඔවුන්ට ඇයව මග ඇරෙනවා. ඉතින් සියොන්ව හොයාගෙන අර ලුහුබඳින්න එනවා. ඒ එක්කම යේරිම්ට හා සන්නූට එයාලා දුවන හේතුව අමතක වෙනවා වගේම සියොන්වද අමතක වෙලා යනවා. යේරිම්ද සියොන් ලියපු පොත හම්බ වෙනවා. ඉතින් ඒකේ පිල්හුගේ නම තියෙනවා දැක්කත් එයාලට පොඩ්ඩක්වත් මතක නෑ. ඒ වගේම තමයි සංගෝ කැමරාවේ ඇති පින්තූරය බලනකොට පිල්හුගේ පින්තූරයක් තියෙනවා දකිනවා. ඒත් එයාලට පින්තූරෙ ඉන්නේ කවුද කියලා නම් මතක නෑ. ඒ වගේම තමයි සොල්ගී කියන ගෑනු ළමයා හා ගුරුවරයා සමග ඉන්න පින්තූරය දැකලා එයාලා පුදුම වෙනවා. කලින් නැති වුණු අය වගේම සීයොනොත් අඳුරු තැනකට ගිහින් ඉන්නවා පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා චුන්චේසෝ කියන පිරිමි ළමයාට වෙන දේ. චුන්චේසෝ කියන්නේ දක්ෂ ළමේ. ඒත් එයා හැමදාම පන්තියේ දෙවෙනියා වෙන්නේ. මෙයාට ඉතින් පළවෙනියා වෙන්න ඕනේ නිසා හොරෙන් ඇඟේ හැමතැනම පාඩම් පොතේ තියෙන දේවල් ලියාගෙන ඉන්නවා. තාවකාලික පන්තිපාර ගුරුවරයා මෙයාලට වර්ෂයේ මැද විභාගය දවස් 3ක් තියෙනවා කියලා කියනවා. ඉතින් විභාගය ආරම්භ වුණාම චුන්ජේසෝ හොර විදිහට විභාග ප්‍රශ්න පත්‍රය ලියනවා කියලා ගුරුවරයා දැකලා පොඩි හිනාවක් එනවා. විභාගය අවසන් වුණාම යේරිම් ගුරුවරයාගේ මේසේ ළඟට ගිහින් ඔහුගේ ෆයිල් එක චෙක් කරලා බලනවා. එතකොට ඇය දකිනවා උපදේශන වාර්තාවල නම් වගයක් කපලා තියෙනවා. ඒ වගේම චුන්ජේසෝගේ නම ළඟින් ප්‍රශ්නෝත්තර ලකුණක් දාලා තියෙනවා. එතකොටම ගුරුවරයා එනවා. ඇය ෆයිල් වගයක් එනත් තිබ්බ කියලා එතනින් ඉක්මනටම යනවා. තාවකාලික පන්තිභාර ගුරුවරයා චුන්චේසෝගේ අලුවා එක්ක සෙල්ලම් කරන තැනට ඇවි උපදේශන කාමරයට එන්න කියලා යනවා. උපදේශන කාමරයට යන චුන්චේසෝට ගුරුවරයා කියනවා චුන්චේසෝගේ අතින් වැටුණ උත්තර ඇතුළත් කොළයක් ඔහු දැක්කා. ඒ වෙලාවේදී චුන්චේසෝගේ අලුවා මේ සිදුවීම දැක්ක නිසා ගුරුවරයාගේ අවධානය වෙනස් කරලා ඔහු ළඟට ගෙන්න ගත්තා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න චුන්චේසෝ ඉක්මනටම කොළය නැවත ගන්නවා. මේ නිසා ඔහුට විභාගයේ පාස් වෙන්න පුළුවන් වුණා කියලා කියනවා. ඒ වගේම චුන්චේසෝ මේ කොළය ගුරුවරයාට අහුවේ කියලා කිරලා තියෙනවා. ඉතින් ගුරුවරයා ඉස්සරහා කැස්සක් හැදිලා ඒක එළියට එනවා. ගුරුවරයා ඔහුට බොන්න වීමක් දෙනවා. ඊට පස්සේ ගුරුවරයා ප්‍රශ්න පත්‍රයක් දීලා බොරු කරන්න නැතුව ලියන්න කියලා කියනවා. ඒ සමගම ඔහු එකපාරට පුස්තකාලයට ගිහින් පොත් පෙරලගෙන යනවා. ඒ පොතේ හැමදේම ඔහුට මතක හිටින්න ගන්නවා. ඒ වගේම එක්සෑම් පේපරයකට හිතාගන්න බැරි වේගයෙන් පිළිතුරු ලබා දෙන්න වගේම ඔහුගේ හැසිරීමත් වෙනස් වෙන්න ගන්නවා. චුන්චේසෝ හැමෝටම උගන්වන්න ගන්නවා. පන්තියේ පළවෙනියා වෙන යේරින්ටත් වඩා හැමෝටම පාඩම් කියලා දෙන්න පුළුවන් වෙනවා. ඒත් එක පාරටම කියන දේ අමතක වෙලා යනවා වගේ දැනෙනකොට චුන්ජේසෝ ගුරුවරයා ළඟට ගිහින් අර කලින් බිව්ව දේ ඉල්ලනවා. ඒක බිව්වහම හොඳ මතකයක් එනවා කියලා. ඒක බොන්න ඕනේ නම් ගෙවන්න වෙනවා කියලා කියනවා. එයාට හොඳ ලකුණු ලබා ගන්න පුළුවන් නම් ඒකට කැමතියි කියනවා. ඒ අනුව ඔහුද කිවිසුමක් අත්සන් කරනවා. අනිත් අය වගේම චුන්ජේසෝද කණ්ණාඩියක් ඇතුළට යනවා. චුන්ජේසෝට පානය තුන්වෙනි තට්ටුවේ කොරිඩෝවේ වෙන්ටිං මැෂින් එකක තියෙනවා. හැබැයි ඒක සල්ලි දීලා ගන්න ඕනේ කියනවා. ඒ විදිහට චුන්ජේසෝ මේ පානේ අරගෙන බීලා එයාගේ මතකය නැවතත් ශක්තිමත් කරගෙන විභාගයට ඉක්මනට පිළිතුරු දෙන්න පුළුවන් වෙනවා. හැමෝම පුදුම වෙනවා ඔහුගේ මේ හැකියාව දැකලා. චුන්චේසෝගේ ආලුව පුදුම වෙලා උදියා බලාගෙන ඉන්නවා. යේරිම් ඇතුළුව පන්තියේ හැමෝම චුන්චේසෝගෙන් වැඩ අහගන්න යනවා. එකපාරටම යේරිම් ඇහෙනවා කෙනෙක් ඇයට කතා කරනවා වගේ.
ඒත් එක පාරටම ඒක නැති වෙලා යනවා. ඉතින් චුන්ජේසෝ මුදල් වලට අර පානේ අරගෙන බීලා හැමදාම් විභාගයේ හොඳට කරනවා. චුන්ජේසෝ දකිනවා එයාගේ ඇඟිලිවල යමක් ලියලා තියෙනවා. දවසකට එක පානයක් බොන්න. නැත්නම් හැමදේම අමතක වෙනවා කියලා. මේතේ ඔහුම තමයි ලියලා තියෙන්නේ. මොකද ඔහු දවසකට වැඩිපුර බීම ගානක් වුණ නිසා හැම මතකයක්ම අහිමි වෙන්න ගන්නවා. ඔහුට පන්තියේ ඉන්න ළමයින්ගේ නම පව අමතක වෙලා යනවා. එයාට හැමදේම අමතක නිසා කොළවල අතපයේ හැමතැනම දේවල් ලියලා තියෙනවා. මේ කිවිසුම ගැන එයාගේ හොඳම යාළුවා කවුද? ඔහුගේ නම. ඒ වගේ දේවල් ලියාගෙන තියෙනවා. චුන්ජේසෝට ඔහුගේ යාළුවාගේ නම කොළවල ලියලා තිබුණ නිසා කොකිතේ කියලා මතක තියෙනවා. ඒත් යාළුවා එක්ක කරපු කියපු දේ හැමදේම අමතක වෙලා තියෙනවා. යාළුවා අහනවා ගිය සතියේ අපි බැලුව ෆිල්ම් එක මොකද්ද කියලා. ඒත් චුන්ජේසෝ ඇක්ෂන් ෆිල්ම් එකක්ද බැලුවේ කියලා අහනවා. ඇත්තටම අපි ෆිල්ම් එකක් බැලුවේ නැහැ කියලා කොකිතේ වන ඔහුගේ යාළුවා කියනවා. කොකිතේ යේරින්ට හා සංගූට කියනවා චුන්ජේසෝ අමුතු පානයක් ගන්න නිසා ඒක බිව්වට පස්සේ එයාගේ හැසිරීමත් වෙනස් වෙනවා කියලා. කොකිතේට පන්තියේ අතුරුදහන් වෙච්ච ළමයින් ගැන කිව්වහම ඔහු ඒක විශ්වාස කරන්නේ නැති වෙනවා. යේරින් හා සංගූ කියනවා ඒ ළමයින් කොහොමද අතුරුදහන් වුණේ, කවුද ඒ ළමයින් කියලා හරියටම දන්නේ නැහැ කියලා. ඒ වගේම කියනවා මේ විදිහට චුන්ජේසෝවත් අතුරුදහන් වෙන්නේ ඉන්නේ කියලා. කොකිතේ අහනවා ඔයාලා මට විහිළු කරනවා නේද කියලා. යේරීම් සන්නූහා කොකිතේ චුන්ජේසෝගේ පස්සෙන්ම ගිහින් දකිනවා එයා වෙන්ටිං මැෂින් එක තියෙන තැනට යනවා. කට්ටියටම හිතා ගන්න බැරි වෙනවා මෙහෙම මැෂින් එකක් තියෙනවද කියලා. චුන්ජේසෝ බෑග් එක පිරෙන්න ඒ බීම දාගෙන යනවා. මේ වෙනකොට චුන්ජේසෝට පන්ති කාමරය පවා අමතක වෙලා තියෙනවා. ඉතින් තාවකාලික පන්ති පාර ගුරුවරයා චුන්ජේසෝව පන්තියට එක්කගෙන ඇවිත් ඔහුට ඉන්න තැන පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා චුන්ජේසෝ නිකම්ම විභාග උත්තර පත්‍රයේ උත්තර මාක් කරගෙන යනවා. චුන්ජේසෝ උපදේශන කාමරය හොයාගෙන ඇවිත් ගුරුවරයාට කියනවා එක දවසට එකක් නේද බොන්න ඕනේ, මට ඒක මතක නෑ කියලා කියනවා. ඉතින් ගුරුවරයා අහනවා කොහොමද උපදේශන කාමරය හොයාගත්තේ කියලා. ඒක අතේ ලියලා තිබ්බ නිසා මතක් වෙලා ආවා කියලා පෙන්නනවා. ඒ වගේම චුන්ජේසෝ කියනවා දැන් විභාග ඔක්කොම ඉවර නිසා මට ආයෙත් සාමාන්‍ය වෙන්න ඕනේ, මගේ නැති වුණු මතකයන් ටික ඕනේ කියලා කියනවා. ඒත් කිවිසුමට අනුව නැති වුණු මතකය නැවත ගන්න බෑ කියලා ගුරුවරයා කියනවා. ඉතින් ගුරුවරයා මේකට කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ වෙනකොට චුන්ජේසෝට එයාගේ නම පවා අමතක වේගෙන එනවා. ඉතින් ඇඟේ හැමතැනම ලියලා තියෙන දේවල් වලින් එයාගේ යාළුවා කොකිතේ කියලා හොයාගෙන එයත් එක්ක බාස්කට් බෝල් ද සෙල්ලම් කරලා යනවා. ඉතින් චුන්ජේසෝ ගුරුවරයාත් එක්ක ඇවිදින්න යනවා පෙන්නනවා. ඔහුට අදුම ගානේ ගෙදර කොහෙද තියෙන්නේ කියලාවත් මතක නැහැ. ඊට පස්සේ අනිත් අය වගේම ඔහුත් අඳුරු තැනකට යනවා පෙන්නනවා. තොතෝහි කියලා කෑරු ළමෙක් ඉන්නවා. එයාගේ බොයෆ්‍රෙන්ඩ් එක පෝස්ටර් එකකට පෙනී ඉඳලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ වගේම තව පෝස්ටර් එකකට දෝහි වෙනුවට වෙන කෑරු ළමෙක්ව අරගෙන එයාගේ බොයෆ්‍රෙන්ඩ් එක ඒ පෝස්ටර් එකටම පෙනී ඉඳවා. ඉතින් හැමෝම මේ කපල් එක මැච් වෙනවා කියලා කියනවා. ඒකට දොදෝ හිට අවුල් යනවා. ඇය ගෑනු ළමයට වඩා ලස්සන නැහැ කියලා ඇයට හිතෙනවා. ඉතින් ඇය බොයෆ්‍රෙන්ඩ් එක්කද බ්‍රේක් අප් වෙනවා අර ගෑනු ළමයාත් එක්ක පින්තූර ගත්ත නිසා. යේරිම්ට පන්ති කාමරයේදී ඉන්නකොට තව ඩෙස්ක් එකක් හිස් වෙලා කියලා තේරෙනවා. ඉතින් යේරිම් හා සන්නු එතනට ගියාම දකිනවා යමක් පුටුවේ ලියලා තියෙනවා. මගේ මතකය එකින් එක නැති වෙලා යනවා. මම මේක මෙතන ලියනවා. මම චුන්ජේසෝ. මගේ හොඳම යාළුවා කොකිතේ කියලා ලියලා තියෙනවා. ඉතින් යේරිම් කොකිතේකෙන් අහනවා චුන්ජේසෝ ගැන දන්නවද කියලා. කොකිතේටත් චුන්ජේසෝව මතක නැහැ කියනවා. තොදෝහි ඇයට අනිත් ගෑනු ළමයට වඩා ලස්සන වෙන්න ඕනි කියලා මේකප් කරන්න ගන්නවා. එක පාරටම එයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා මයි කැම් පර්ෆෙක්ට් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් එයා එක ඩවුන්ලෝඩ් කරලා ෆොටෝස් අර ඒවා එඩිට් කරන්න ගන්නවා. ඒ එඩිට් එක කරනකොට එයාගේ ඇත්ත රූපයත් ඒ විදිහට වෙනස් වෙනවා. පන්තියේ ළමයින් පුදුම වෙනවා එයාගේ ලස්සන දැකලා. හැමෝම එයාගේ පින්තූර හිටන් ගන්නවා. එයා ගැන හැමෝම කතා වෙන්නත් ගන්නවා. දොදෝහිගේ බොයෆ්‍රෙන්ඩ් පවා නැවත ඇය සමග කතා කරන්න ගන්නවා වගේම දන ගහලා ඇයගෙන් සමාවද ඉල්ලනවා. ඒ වෙලාවේදී එක පාරටම අර ඇප් එකේ ට්‍රයල් එක විනාඩි පහෙන් ඉවර වෙනවා කියලා කියනවා. ඉතින් වොෂ්රූම් එකට යන දොදෝහි දකිනවා විනාඩි පහත් ඉවර වෙලා ඇයි සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඉතින් තාවකාලික පන්ති භාර ගුරුවරයා ඇයට උපදේශන කාමරයට එන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ගුරුවරයා කියනවා
වෙනවා ඔෆිෂියල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේද කියලා. ඉතින් දොදෝහි පුදුම වෙනවා ගුරුවරයා මේ ගැන දන්න නිසා. ඉතින් ගුරුවරයාද මේ ඇප් එක ඩිවලොප් කරන්න කියලා අහලා සතුටු වෙනවා. ඇයට ඔෆිෂියල් ඇප් එක ඕනේ කියනවා. ඊට පස්සේ අනිත් ළමයින් වගේම ඇයගේ ලේ වලින් ගිවිසුමකට අත්සන් වැඩිනවා වගේම අනිත් අය වගේම කණ්ණාඩියක් ඇතුළට ඇයද යනවා. ඔන්න ඉතින් ඔෆිෂියල් ඇප් එක ගත්ත නිසා දොදෝහි ගොඩක් ලස්සන වෙනවා. ගුරුවරයා කියනවා දොදෝහිගේ ලස්සන දිගටම තියාගන්න ඕනේ නම් ෆෝන් එක අනිවාර්යෙන්ම ගොඩක් වෙලා චාර්ජ් කරලා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ෆෝන් එක ඔෆ් වුණොත් ඇප් එකේ තියෙන ඔක්කොම ඉෆෙක්ට් නැති වෙලා යනවා. ඒ දේ නැති කරගන්න එපා කියලා කියනවා. හැමෝම ඒ ලස්සන වුණ විදිය ගැන අහනවා. ඉතින් දොදෝහි නම් කියන්නේ එයා වතුර ගොඩක් බොනවා හැමදාම හොඳට මූණ පිරිසිදු කරගන්නවා කියලා. යෙරිම් හා සංගු ආයි උපදේශන කාමරයට ගිහින් ෆයිල් එක චෙක් කරලා බලනවා. එතකොට අර ගිවිසුම් ටික දකිනවා. එතන චුන්ජේසෝගේ නමක් තියෙනවා දකිනවා වගේම දොදොහිගේ නමක් දකිනවා. එකපාරටම යෙරිම්ට ශබ්දයක් ඇහිලා කන් දෙක වහගන්නවා. එතකොටම ආයි අයට කෙනෙක් කතා කරනවා ඇහිලා බලනකොට වීදුරුවකින් එයාගේම රූපය දකිනවා. ඉතින් කණ්ණාඩියේ හිටපු යෙරිම් කියනවා වැඩක් නැති දේවල් හොයනවා කියලා. අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ඉක්මනටම යෙරිම් එතනින් යනවා. දොදොහි යාගේ බොයෆ්‍රෙන්ඩ් එක්ක ඉති ෆෝන් එකේ බැටරි වහින්න ගන්නවා. ඉතින් ඉක්මනටම චාර්ජ් එක හොයාගෙන ඇය පන්තියට යනවා. චාර්ජ් එකත් අරගෙන ෆෝන් චාර්ජ් වෙන තැනට ගියහම දොදොහි දකිනවා එයාගේ බොයෆ්‍රෙන්ඩ් යූනා කියන පෝස්ට් එකේ හිටපු අනිත් ගෑනු ළමයා එක්ක හොඳින් කතා කරමින් ඉන්නවා. ඉතින් ඇය ඒ ගෑනු ළමයාගේ ඔළුවට වතුර දානවා. ඒක දැකලා ඉතින් බොයෆ්‍රෙන්ඩ් හා යූනා දොදොහි දිහා බය වෙලා බලාගෙන ඉන්නවා. දොදොහි මේ හේතුව නිසා එයාට තවත් ලස්සන වෙන්න ඕනේ කියලා හිතලා එයාගේ පින්තූර එඩිට් කරන්න ගන්නවා. එකපාරටම එයා එඩිට් කරන පින්තූරය විකෘති වෙනවා පෙන්නනවා. ඉතින් යෙරිම් ඇගේ ළඟට ඇවිත් අහනවා ඔයාගේ ලස්සන වීමේ රහස මොකද්ද කියලා. සංගු පිටිපස්සේ ඉඳලා ඒ දෙන්නගේ පින්තූර ටිකක් ගන්නවා. මේ වෙලාවේදී යෙරිම් අහනවා උපදේශන කාමරයට ගියාද? බංගු කියන ගුරුවරයාගේ ගිවිසුමකට ඔයා අත්සන් කළාද කියලා අහනවා. ඊට පස්සේ මේ කියන තේවල් දන්නේ නැහැ කියලා ඇය එතනින් යනවා. ඉතින් සංගු ඇය ළඟට ඇවිත් කියනවා ඔයා කිව්ව විදිහටම පින්තූර ගත්තා. ඇත්තටම දොදොහි අතුරුදහන් වෙයිද කියලා අහනවා. එතකොට යෙරිම් කියනවා අපි එක බලමු කියලා. දොහි තවත් ලස්සන වෙලා තියෙනවා. ඉතින් ළමයින් දෙන්නෙක් ඇය ළඟට ඇවිත් කියනවා ඔයාගේ ෆෝන් වර්ගයේ මොකද්ද? ඔයාගේ ෆෝන් එකේ මොනා හරි තියෙනව නේද කියලා අහනවා. ඉතින් එයාලේ ෆෝන් එක ගන්න හදනකොට දොදොහිගේ ෆෝන් එක බිම වැටිලා කැඩෙනවා. ඉතින් දොදොහිට පේන්නේ එයාගේ මූණත් ෆෝන් එක වගේම ඉරිතලිලා ගිහින් තියෙනවා. ඉතින් ඇය කෑ ගහමින් එතනින් දුවනවා. ඒත් ඇත්තටම කාටවත් එහෙම පෙනුමක් පේන්නේ නැහැ. එයාට විතරයි ඒ විදිහට පේන්නේ. දොදොහිගේ පස්සෙන් යෙරිම් හා සම්මෝද එනවා. ඇය කලුවර තැනකට ගිහින් හැංගිලා එයාගේ ෆෝන් එක චාර්ජ් කරන්න උත්සාහ කරනවා. යෙරිම් හා සන්නු ඇයව හොයාගෙන එනවා. යෙරිම් ආයෙත් ඇයකින් අහනවා උපදේශන කාමරයට ගිහින් ගිවිසුමක් අත්සන් කළාද කියලා. ඉතින් එතකොට ඇය කියනවා ඇප් එක ගන්න ඕන නිසා ගියා කියලා ඒ ඇත්තක පෙන්නනවා. ඒත් එක්කම ඇය කියනවා මම රාක්ෂෙක් වෙලා කියලා. ඒත් යෙරිම් නම් කියන්නේ එහෙම කිසිම දෙයක් ඇයට වෙලා නැහැ කියලා. ඒත් ඇයට විතරක් ඇය විරූපී වෙලා පේන නිසා එතනින් ඇය බය වෙලා දුවනවා. ඒ වෙලාවේදී ඇයගේ ඉස්සරහට එයාගේ බොයෆ්‍රෙන්ඩ් හම්බ වෙනවා. ඇයි කියනවා ඔයා හැමදාම ලස්සන දේවල් විතරයි ආස කළේ. ඒ නිසා මම ලස්සන වෙන්න හැදුවා කියලා. අර කොල්ලා කියනවා මට ඔයාව හැමදාම ලස්සනයි. ඒත් ඔයා මට ඇත්තටම කැමති වෙලා හිටියේ නෑනේ. මට මගේ පරණ හිටපු දොදොහි ඕනේ කියලා කියනවා. මම රාක්ෂයෙක් නෙවෙයි නේද කියලා දොදොහි යෙරිම්ගෙන් අහලා අර ඇප් එක ඩිලීට් කරලා දානකොට ඇයි අතුරුදහන් වෙනවා. බිම වැටෙන ෆෝන් එක යෙරිම් අල්ලනකොට අතුරුදහන් වුණ ළමයින්ගේ මතකයන් ඇයට එන්න ගන්නවා. ඊට පස්සේ ඇය තවකාලික පන්තිපාර ගුරුවරයාව හම්බ වෙන්න ගිහින් ඉන්නව පෙන්නනවා. දොදොහි අනිත් ළමයින් වගේම අඳුරු කාමරේ ඉන්නව පෙන්නනවා. එකපාරටම නිදාගෙන ඉන්න යෙරිම්ව කෙනෙක් ඇහැරවෙනව පෙන්නනවා. යෙරිම් ඇහැරුණාම සංගූට කියනවා ඇය අඳුරු පිරුණු බය හිතෙන දුක කලකිරීම කෝපය පිරුණු හීනයක් දැක්ක කියලා. ඒ හීනයේ බංගු ගුරුවරයා හිටියා වගේම ළමයින් වගේ අතුරුදහන් වෙලා හිටියා. එහෙමුනේ ඇයි කියලා දන්නේ නැහැ කියලා කියනවා. දවස් ගානකට කලින් සංගු නැති වුණු ළමයින්ගේ නම්හා පින්තූර එක පෝස්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් පස්වෙනි තට්ටුවේ තියෙන විශේෂ කාමරයට එන්න කියලා ඔහුට කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා කියලා යෙරිම්ට පෙන්නනවා.
ඊට පස්සේ සංගුහා ඒරීම් දකින්නවා తాවකාලික පන්තිභාර ගුරුවරයා තමයි එයාලට එන්න කියලා මැසේජ් එකක් දාලා තියන්නේ. ඒ වගේම එයාලා දකින්නවා අර විශේෂ පන්තියේ අතුරුදහන් වෙලා ඉන්න ළමයි ඉන්නවා. ඉතින් ඉස්කෝලේ ඉන්න වෙනත් ගුරුවරයෙක් සංගුහා ඒරීම්ට බනිනවා ஒரு போஸ்டா வெப்சைட் ஹதலா பந்திபார குருவரையாவ அபஸ்தாபேட பத் கரன்னேபா கேலா எதகொடி சங்கு கேனவா ஏரீம் மேகட சம்பந்த நே ஏயா தமை மே ஹமதேம கலே கேலா இதே நாய் மே வகே தேவல் கரன்னேபா கேலா குருவரையா கேனவா ஆய் ஏ தேவல் கரன்னே நே கேலா கொல பண்டலேக லியன்ன கேலா தென்னடம தேனவா ஏரீம் வாஷ்ரூம் மேகட யான அதரேதி ஆய் அம்து சத்தியக் கேஹெந்த கன்னவா வாஷ்ரூம் மேகட கியாஹமத் ஏ சத்தியய ஹெந்த கன்னவா ඊට පස්සේ ආ දකින්නවා යේරීම් කන්නාඩියක් ඇතුලේ ඉන්නවා. ඉතින් මේ කන්නාඩිය ඇතුලේ ඉන්න කෙනා එයාව ඇහෙන්නේ නැත්ද කියලා කතා කරනකොට යේරීම් කෑ ගහනවා. යේරීම් තනියම විශේෂ පන්තියේ ඉන්නකොට ආවකාලික පන්තිභාර ගුරුවරයා ආවහම ආනවා කොහොම මෙතන හිටපු ළමයි ටික කියලා. එයාලා ගෙදර ගියා කියලා ගුරුවරයා කියනවා. ගුරුවරයා උපදේශන කාමරයේදී යේරීම්ගෙන් අහනවා ඇයි නැති වුණු ළමයින්ව හොයන්නේ කියලා. ඒ මං ඉන්න පන්තියේ ළමයි. මට දැනෙනවා මට එයාලා ගැන වගකීමක් තියෙනවා කියලා කියනවා. ඒ ළමයින් එයාලට ඕන දේවල් කළේ. දැන් ඒවවල ප්‍රතිවිපාක විඳිනවා කියලා ගුරුවරයා කියනවා. ඇත්තටම මේ ළමයින්ව හොයාගන්නේ ඇයි කියලා ගුරුවරයාගෙන් ආයිත් අහනවා. ඇයි කියනවා මම දන්නේ නැහැ කියලා. අන්නේ ඒක නිසා තමයි ඔයාට උපදෙස් අවශ්‍ය කියලා ගුරුවරයා කියනවා. ඔයා දන්නේ නැහැ ඔයාට ඕන දේ. ඒක ඔයාට කන්නාඩිය ඇතුලෙන් හොයාගන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නම් නැහැ. හැබැයි ඔයාගේ වාසනාවට ඔයාට ඒතේ හොයාගන්න පුළුවන් වුණොත් ළමයින් ටික එයි. ඉතින් ගුරුවරයා වැලි ටයිප් එකක් තියලා කියනවා ඒකේ වැලි ටික පහළට වැටෙන්න කලින් එන්න කියලා. ඉතින් ගුරුවරයා අහනවා කන්නාඩිය ඇතුලට යනවද හැමදේම අතහැරලා පන්ති කාමරයට යනවද කියලා. කේරින් තීරණය කරනවා කන්නාඩිය ඇතුළට යන්න. ඉතින් අනිත් ළමයින් වගේම ඇයිගේ ලේබලින් ගිමිසුම අත්සන් වෙලා කන්නාඩිය ඇතුළට යනවා. කන්නාඩිය ඇතුළට ගියාම ඇය දකිනවා එළියේ ඉන්න ඉස්කෝලේ ළමයින් වගේම සන්නූත් ඉන්නවා. ඒත් ඒ කාටවත් ඇයව පේන්නේ නැහැ. යේරීම් ඊට පස්සේ ඇතුළට ගිහින් බලනකොට දකිනවා එයාලගේ පන්ති කාමරේ තියෙනවා. ඉතින් පොඩි ළමයෙක් එයා ළඟට ඇවිත් එයාගේ නම කන් යේරීම් කියලා කියනවා. ඔය අතරේදී යේරීම් සංගූට එවපු පණිවිඩයක් ඔහු අහනවා. ඒකේ විදිහට යේරීම් කියන්නේ ඇය උපදේශන කාමරයට යනවා මොනව හරි එයාට උනොත් කියලා කියනකොටම සංගූ උපදේශන කාමරයට දුවන්න ගන්නවා. උපදේශන කාමරයේ දොර වහලා නිසා සංගූට හොඳට මවුල් යනවා. ඊට පස්සේ යේරීම් මෙතනට ඇවිත් අහනවා මාවද ඔයා හෙව්වේ කියලා. ඔයාතරදී ඇත්ත යේරීම් කන්නාඩිය ඇතුළට ගිහින් අතුරුදහන් වුණු ළමයින්ව හොයමින් දිගටම පඩිපෙළක් උඩට නගිනවා. කොච්චර මේ පඩිපෙළ නැක්කත් ඉවර වෙන්නේ නැහැ කියලා එයාට තේරෙනවා. අර පොඩි ළමයා යේරීම්ගෙන් අහනවා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා. ඒත් එයාට හරි අදහසක් නැහැ කියලා කියනවා. ඔයත් හැමෝම වගේමයි කියලා පොඩි ළමයාට කියනවා. යේරීම් සංගූගෙන් අහනවා ඔයා හෙට මැරෙනවා නම් මොනවද කරන්න ආස කියලා. ඉතින් සංගූ කියනවා පන්ති කට් කරලා යේරීම් එක කාලය ගත කරන්න කැමතියි කියලා. ඊට පස්සේ ඇය මේකප් දාලා පන්තියේ ඩාන්ස් කරන්න ගන්නවා. යේරීම් සංගූවද ඒ ඩාන්ස් එකට එකතු කර ගන්නවා. කන්නාඩිය ඇතුළේ ඉන්න යේරීම් දකිනවා අතුරුදහන් වුණු ළමයින් පන්ති කාමරයක් ඇතුළේ ඉන්නවා. සංගූ දකිනවා එයත් එක්ක ඉන්න යේරීම් ලොකයක ඇතුළේ තිබිලා වැලි ටයිම් එකක් අරගෙන බලලා තියෙනවා. මොනවා වුණත් සංගූට දැන් ඉන්න යේරීම්ව සැකයක් තියෙනවා. ඒ නිසාම ඇය පස්සෙන්ම සංගූ යනවා. ඇත්ත යේරීම්ට වඩා මේ යේරීම් සංගූ එක්ක ක්ලෝස් විදිහට ආශ්‍රය කරන්න ගන්නවා. මේ හැමතේම කන්නාඩිය ඉන්න යේරීම් බලාගෙන ඉන්නවා. ඉතින් අර පොඩි ළමයා කියනවා යේරීම්ට කන්නාඩියෙන් එළියට යන්න බැරි වුණොත් එළිය ඉන්න යේරීම් හැමදාටම ඇත්ත යේරීම් වෙයි කියලා. ඊට පස්සේ පෙන්නනවා සංගු ලොක එකේ තියෙන වැඩි ටයිම් එක අරගන්නවා. ඒක බලන්නේ නේ යේරීම් දකිනවා ටයිම් එක එතන අතුරුදහන් වෙලා කියලා. සංගු අහනවා ඔයා මේකද හොයන්නේ කියලා ඒකත් අරගෙන පැනලා දුවනවා. ඉතින් අන්තිමට කන්නාඩිය ළඟ නවතින සංගුව ව්‍යාජ යේරීම් හොයාගෙන ඇවිත් ඔහුගේ බෙල්ලෙන් අල්ලගෙන උඩට උස්සනවා. සංගු අහනවා ඇත්ත යේරීම් කෝ කියලා. එතකොටම ඇත්ත යේරීම් කන්නාඩිය ඇතුලේ ඉඳන් ඔහුගේ නම කියලා කතා කරනවා. ඒත් සමගම කන්නාඩිය පේන දේ අතුරුදහන් වෙනවා. తాවකාලික පන්තිභාර ගුරුවරයා මෙතනට ඇවිත් කොහොමද මෙතනින් එළියට යන්නේ කියලා යේරීම්ගෙන් අහනවා. ඔයා උත්තරේ දන්නවා. මේ තැන මොකක්ද කියලා. මට මේ තැන දිව්‍ය ලෝකයක් වුණාට තව කෙනෙක්ට මෙතන එහෙම නැහැ. ඉතින් මේක තේරුම් ගන්න කියලා ගුරුවරයා ඉටින්ගයක් දෙනවා. යේරීම් හොඳට කල්පනා කරලා කියනවා මේක නපුරු හීනයක්. මේක මට පේන හීනයක් විතරයි. ඒ නිසා මට ඕන දේ කරන්න පුළුවන් කියනවා. සංගූගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්න පියාජ යේරීම් ළඟට
ඇත්තයේරින් යනවා ව්‍යාජයේරින් ඇත්තයේරින්ට කියනවා ඔයා ඉගෙන ගන්න ඕන විතරයි වෙන මොකුත් කරන්නේ නැහැ ඔයාට කිසිම ප්ලෑන් එකක් නැහැ මොනවද කරන්න ඕනේ කොහොමද සතුටු වෙන්න ඕනේ කියලා ඔයා දන්නේ නැහැ ඔයා ඉගෙන ගන්න එකත් කරන්නේ පේන්න විතරයි එතකොට ඇත්තයේරින් කියනවා මට බය හිතුණා මගේ ඇත්ත රූපේ පෙන්වන්න මට ලැජ්ජ හිතුණා කියලා මොනව වුණත් දැන් හැමදේම ඉවරයි ඔයා ඉක්මනටම අතුරුදහන් වෙනවා කියලා ව්‍යාජයේරින් ඇත්තයේරින් ගාවට දුවගෙන යනවා ඉතින් ඇත්තයේරින්ට හිතෙනවා ව්‍යාජයේරින් කියන්නේ එයාගේම කොටසක් කියලා ඉතින් ඇත්තයේරින්ට ව්‍යාජයේරින්ව අතුරුදහන් කරන්න පුළුවන් වෙනවා ඇයිගේ අඟට ව්‍යාජයේරින් ඇතුළු කරගෙන ඊට පස්සේ ඒරින් අවදි වෙනවා පෙන්නනවා තාවකාලික පන්ති භාර ගුරුවරයා ඒරින්ට කියනවා ඔයා හැමතේම හොඳින් කළා ඔයා නිසා අතුරුදහන් වුණු අයව නැවත ගේන්න පුළුවන් වුණා නරක හීනෙන් ඔයා හැරුණ නිසා දැන් හැමතේම ඉවරයි කියලා කියනවා ඊට පස්සේ පෙන්නනවා කතාව පටන් ගන්නකොටම යේරින් මැහැරුණු තැනින්ම ඇය නැවත අවදි වෙනවා ඊට පස්සේ ඇය අහනවා පන්ති භාර ගුරුවරයා අසනීප වෙලාද රෝහලේ තින්ද කියලා ඉතින් සංගු පුදුම වෙනවා නිදාගෙන හිටපු යේරින් කොහොමද මේක දන්නේ කියලා මේ හැමදේකින්ම පස්සේ ළමයින්ගේ හැසිරීම වෙනස් වෙලා තියෙනවා තනි වුණු ළමයින් යාළුවෝ එක්ක ඉන්නවා රණ්ඩු වුණු අය රණ්ඩු බේරෙනවා ඒ වගේම යේරින්ගේ හැසිරීමත් වෙනස් වෙලා තියෙනවා මේ හැමතේම හොඳ පැත්තට වෙලා තියෙනවා කියලා පේනවා යේරින් හා සන්නූ රූෆ්ටොප් එකේ ඉන්නකොට යේරින් කියනවා එයාට නරක හීනයක් පෙනුණා ඒත් ඒ හීනේ කිසිම දෙයක් මතක නැහැ කියලා සාමාන්‍යයෙන් නරක හීනයක් පේන්නේ සැබෑ ජීවිතයේ ඇති නරක ගැටලු වළක්වා ගන්න හීනෙන් අවදි වුණාම ඒ හීනෙ වෙච්ච හැම දෙයක්ම අමතක වෙනවා කියලා සංගෝ කියනවා ඒත් මොකක් හරි දෙයක් මතකේ හැංගිලා තියෙනවා ඒක හීනයක්ද ඇත්තක්ද කියලා හිතා ගන්න බෑ කියලා යේරින් කියනවා ඉතින් මේ කතාවත් මේ විදියට අවසන් වෙනවා තවත් ලස්සන කතාවක් අරගෙන අපි ඉක්මනටම එන්නම්